මගේ YouTube channel එකේ ඉන්න අයට මම කියන්නේ මම විශාල වියදමක් දරලා ඔබට දිනපතා පලාපල එකක් ගේනවා ග්‍රහමාරු ගේනවා ඉතින් සතියේ පලාපල එකක් ගේනවා මේවා ඉතා ඉක්මනින් ඔබගේ දුරකථනයට ලැබෙනවා එමතුම SMS එක එනවා ඔබ මාව subscribe කරොත් ඒක නිසා subscribe කරන්න මෙතෙක් කල් subscribe කරපු නැති අයගෙන් මම ඉල්ලා සිටින ස්තුතියි කිස්තු වර්ෂ 2019 කු සැප්තැම්බර් මාස 15 වෙනිදා අව පැලවිය තිතියලත් ඉරු දින පෙරවරු 6:01ට ඉර උදා වෙනවා ඉර බැසීම පස්වරු 6:11ට සිද්ධ වෙනවා දවසේ රාහු කාලයේ පස්වරු 4:39 සිට පස්වරු 6:11 දක්වා පවතිනවා දවසේ දිව්‍යම සුබ මූර්තිය පෙරවරු 7:01ට ආරම්භ වෙනවා සුබ දිසාව නැගෙනහිර වන අතර මරු සිටුන දිසාව උතුර දවස පුරාම සනිට උත්තර පුටුව නැගත පවතිනවා මේෂ ලග්නේ ලග්නාධිපති කුජ ග්‍රහය රවි සමග පස්වැන්නේ බුධ සිකුරු කයවැන්නේ අටවැන්නේ ගුරු සනි කේතු නවවැන්නේ චන්ද්‍ර දොළොස්වැන්නේ රාහු තුන්වැන්නේ ගෝචර ගමනේ දෙන අද දවස තුල ලග්න අධියෝගයේ පැන නැගිනවා අද දවසේ මේෂ ලග්නේ දරුවෙක් ඉපදුණු ඒ දරුවට මේ මහින්ද රාජපක්ෂ මහත්මයාට දෙන ලග්න අධියෝගය ඇති වෙනවා ගෝඩාභය රාජපක්ෂ මහත්මෙන තියෙන්නේ මේ ලග්න අධියෝගය තමයි එතකොට අද දවසේ සාමාන්‍යයෙන් පලාපල ගැන කතා කරොත් ටිකක් කෝ සිත්යම් කනගාටු තත්ත්වයන්ට පත් වෙනවා වියදම් අධික දවසක් ඒ කියන්නේ ඔබේ පොකට් එකට තට්ටු වෙන දවසක් උසම ලග්නේ ලග්නාධිපති සිකුරු බුධ සමග පස්වැන්නේ රවි තුජ සමග හතරවැන්නේ රාහු දෙවැන්නේ ගුරු හත්වැන්නේ සනි කේතු අටවැන්නේ චන්ද්‍රය 11වැන්නේ ගෝචර ගමන යෙදෙන අද දවස මිල මුදල් ලාභ ලැබෙන දවසක් තමයි උසම ලග්න හිමියන්ට මංගලයක උදා වන දවසක් ප්‍රේම බන්ධනේ ස්ථිර වෙන දවසක් මිතුන ලග්නේ ලග්නාධිපති බුධ තවදුරටත් සිකුරු සමග සිව් වෙන්නේ රවි පුජ වික්‍රමස්ථානයේ ගුරු 6 වෙන්නේ සනි කේතු 7 වෙන්නේ චන්ද්‍රය 10 වෙන්නේ රාහු ලග්නේ ගමන් කරන අද දවස ඔබට බලාපොරොත්තු ඉටු වෙන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා මිතුන ලග්න හිමියන්ගේ අද තියෙනවානේ කාගේත් ප්‍රාර්ථනාවන් අද ඔබගේ එම පැතුම් ඉෂ්ට වෙන දවසක් හැටියට තමයි පෙන්වා දෙන්නේ මිතුන ලග්න හිමියන්ගේ කටක ලග්නේ ලග්නාධිපති චන්ද්‍රයා පුණ්‍යස්ථානයේ ගමන් කරන රාහු 12 වෙනි රවි කුජ ධනස්ථානයේ බුධ සිකුරු වික්‍රමස්ථානයේ ගුරු 5 වෙනි සනි කේතු 6 වෙනි චන්ද්‍රය 9 වෙනි එතකොට අද කටක ලග්න හිමියන්ට තරම දුරට හෘදයාබාධ නඩුව බෝලට පැටලෙනවා ගෞරවය කෙලෙසෙනවා නම්බුණාම නැති වෙන්න පුළුවන් දවසක් යන අද දවස හොඳ නැහැ එහෙම වුණාම එහෙම දැනගත්තම මම ප්‍රවේශම් වෙනවා ඒකයි මේ ජ්‍යොතිෂයේ හැදෙන්න ඕන එක අපි අද මට නරකයි කියලා දැනගත්තොත් මම ඒ දවසේ පොඩ්ඩක් ප්‍රවේශම් වෙන එක හොඳයි නේ ඒකයි වෙන්න ඕනේ ඉතින් හෘදයාබාධය හැදෙන්න තියෙනවා නම් ඉතින් මේවට කරන්න ඕනේ මොකද්ද තමන්ගේ ලේ පරීක්ෂණයක් කරලා මේ පාස්ටින් ඉඳලා කොලෙස්ටරෝල් තත්ති සීනි තත්ති බලා ගන්න ඕනේ එහෙමයි කර යුතු වන්නේ එතකොට විශේෂයෙන් අද දවස එන හෘදයාබාධය තමයි නරක අතර පෙන්නුම් කරන්නේ සිංහ ලග්නය ලග්නාධිපති රවි කුජ ලග්නේ බුධ සිකුරු ධනස්ථානයේ සනි කේතු 5 වෙනි චන්ද්‍ර 8 වෙනි රාහු 11 වෙනි ගමන් කිරීම නිසා සැප පහසුකම් ලැබෙන දවසක් හැටියට තමයි අද පෙන්නුම් කරන්නේ සිංහ ලග්න හිමියන්ට කන්‍යා ලග්නේ ලග්නාධිපති බුධ අවදුරට සිකුරු සමග ලග්නේ ගමන් කරන අතර ගුරු 3 වෙනි සනි කේතු 4 වෙනි චන්ද්‍රය 7 වෙනි රාහු 10 වෙනි රවි කුජ 12 වෙනි ගෝචර ගමනේ ද නිසා මිල මුදල් ලාභ උතරයි වාසනා ලැබෙන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා තුලා ලග්නේ ලග්නාධිපති සිකුරු බුධ සමග 12 වෙනි ගෝචර ගමනේ දන රවි කුජ අයස්ථානි ගුරු දනස්ථානි චරිකේතු වික්‍රමස්ථානි චන්ද්‍රය 5 වෙනි
බලාපොරොත්තු සුන් වෙන දවසක් අද තුලලක්න හිමියන්ගේ ආදර බන්ධන බිඳියන්න පුළුවන්. එහෙනම් පෙම්වතුන් මේ දවසේ ප්‍රවේශම් වෙන්න ඕන. තමන්ගේ අනිත් පාර්ශ්වයක කතාබස් කිරීමේදී හිත වේදනා ඇති වෙන්න කතා කරන්න වග බලා ගන්න ඕන. මේවා හරියටම බල්ල කරලා ඉන්න එයා අපිට කතා කරලා කියනවනේ. ඒ වගේම හදිසි අනතුරු වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් මේ මෝටර් සයිකල් වල වගේ යන අයගේ සමහර තරුණ අය රැඩිකල් ගතියක් එක්කනේ ඇසිරෙන්නේ. Taman ස්පීඩ් එකක් නැහැ. ඔහේ යනවා. ඒ වගේ ගියාම ඉතින් අනතුරු වෙනවනේ. ඒක නිසා ප්‍රවේශම් වෙන්න මේ දේවල් කියන්නේ පලාපල දිනපතා පලාපල බලලා මේකෙන් ප්‍රයෝජනේ ගන්න. මොකද්ද අපි අද නරක වෙලාවකින් තොරව රාහු කාලේ බලලා උණු වැඩක් කරන්න පුළුවන්ද කියලා බලලා එවෙන් ප්‍රයෝජන ගන්න කියලා තමයි පිල්ලා සිටින උච්චකලක් නේ. ලග්නාධිපති කුජ රවි සමග දසවැන්නේ බුදුසිකුරු අයස්ථානේ ගුරු ලක්ෂ්මී ශනිගේතු ධනස්ථානේ චන්ද්‍රය හතර වෙන්නේ. ගමන් කරන අද දවස කරදර සිත්තැව් හිරිහැර ඇති වෙනවා වගේම කේන්ති යන දවස් තමයි උච්චක ලග්න හිමියන්ට. ධනු ලග්නේ ලග්නාධිපති ගුරු ලග්නේ ගමන් කරන අතර ලග්නාධිපති ගුරු දොළොස්වැන්නේ ගමන් කරනවා. ශනි කේතු ලග්නේ ගමන් කරනවා. චන්ද්‍රය තුන්වැන්නේ රාහු පත්යන්නේ බුදු සිකුරු දසවැන්නේ රවි කුජ පුණ්‍යස්ථාන. අද දවසේ මිණ මුදල් ලාභ ලැබෙනවා ධනු ලග්න හිමියන්ට. මකර ලග්නේ ලග්නාධිපති සෙනසුරු දොළොස්වැන්නේ කේතු සමග සංයෝග වන අතර ගුරු අයස්ථානේ චන්ද්‍රය ධනස්ථානේ රාහු හයවැන්නේ රවි කුජ අටවැන්නේ බුදු සිකුරු පුණ්‍යස්ථානේ. ගෝචර ගමනේ දින දවස වියදම් අධික දවසක් මකර ලග්න හිමියන්ට. කුම්භ ලග්නේ ලග්නාධිපති ශනි කේතු අයස්ථානේ චන්ද්‍රය ලග්නේ ගුරු දසවැන්නේ රාහු හයවැන්නේ රවි කුජ හත්වැන්නේ බුධ සිකුරු අටවැන්නේ ගමන් කරන ගෝචර ගමනේ දින දවස සියලු සැප පහසුකම් භුක්ති විඳින්න ලැබෙනවා අද දවසේ කුම්භ ලග්න හිමියන්ට. මීන ලග්නේ ලග්නාධිපති ගුරු පුණ්‍යස්ථානේ ශනි කේතු දසවැන්නේ චන්ද්‍රය දොළොස්වැන්නේ රාහු හතරවැන්නේ බුධ සිකුරු හත්වැන්නේ රවි කුජ හයවැන්නේ ගෝචර ගමන යෙදෙන අද දවස මුලාවීම් රැවටීම් වලට අසු වෙන්න එපා. අද එහෙම නරක දවසක් සිත්තවුල් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා තමන් අද දවසේ ප්‍රවේශමෙන් කල්පනාකාරීව බුද්ධිමත්ව වැඩ කටයුතු කරොත් සුබයි. තෙරුවන් සරණයි.